ඇත්තටම අපට වැරදුනේ කොතනද? අපේ සාකච්ඡා මාලාවේ තවත් පියවරකට අපි සූදානම්. අද අපත් සමග සිටින්නේ මහාචාර්ය සුනිල් කාර්යකරණ මැතිතුමා. එතුමා අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා සඳ ටීවී නාලිකාව වෙනුවෙන්. අයබෝවන්. මහාචාර්යතුමනි, ඔබ හඳුන්වා දෙන්න වෙන්නේ මට ටිකක් විශේෂ සහ වැදගත් කාරණා කීපයක් මතක් කරමින්. මං හිතන්නේ ඔබ කටයුතු කරන ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් අපිට පැහැදිලි කිරීමක් ඔබෙන්ම ලබා ගත්තොත් පහසුයි කියලා අපි හිතනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ පළමුවෙන්ම ඔබ මහා බ්‍රිතාන්‍යයේ මම හිතන චැප්ලින් කියන වචනයත් මම ඇහුවා ඔබේ මේ වැඩසටහනකදී. අපිට එතරම් පටන්ගමු. අපි මොකක්ද ඔබේ ඇත්තටම විශේෂ ඔබේ කාර්යභාරය? ඔව්, ඇත්තටම මම වෘත්තීය වශයෙන් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. ඉතින් මම කැලණි විශ්වවිද්‍යාලයේ, ජයවර්ධනපුර, රුහුණු විශ්වවිද්‍යාලවල සෑහෙන කාලයක් සේවය කරලා මම මේ ඉංගලන්තයේ පශ්චාත් පෝස්ට් ඩොක්ටරල් ෆෙලෝෂිප් එකකට තමයි ගියේ 2000 වසරේ. එතන ඉඳලම මම මේ රජයට සහ ත්‍රිවිධ හමුදාවට, සාමාන්‍යයෙන් ඇතරම ත්‍රිවිධ හමුදාවේ බෞද්ධ අය ඉන්නවා 6000ක් විතර. ඉතින් ඒ අයට උපදෙස් දීම සඳහා, ඒ කියන්නේ ආන්සර් කීපයක් තියෙනවා, ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ස්ට්‍රැටජි කියලා, ඒ කියන්නේ ක්‍රමෝපාය පිළිබඳ, සහ මේ යුද අවස්ථාවලදී කොහොමද ඇත්තම ආධ්‍යාත්මික පැත්තෙන් බලන්නේ. ඊළඟට ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික සහ කායික මානසික සෞඛ්‍ය පිළිබඳ ඒගොල්ල විශේෂ මේ වැකීමක් කරනවා, ඒ කියන්නේ තැකීමක් සහ දැන් ලෝකෙ තුළම හැමතැනම කායික සෞඛ්‍ය පිළිබඳ ගැටලුවක් නැහැනේ. ඉතින් මානසික සෞඛ්‍ය තමයි විශාලම ගැටලුව වෙන්නේ. ඉතින් මම මගේ කාර්යභාරය වෙන්නේ උපදේශක කෙනෙක් හැටියට. ඇත්තටම සමහරට රාජකීය මේ යන් සමගත්, ඒ වගේම රජය සහ ත්‍රිවිධ හමුදාව සමග මේ බෞද්ධ දර්ශන දෘෂ්ටි කෝණේ උපදෙස් සැපයීම තමයි මම කරන්නේ. ඊට අමතරව මම විශ්වවිද්‍යාල කීපයක දේශන කරනවා ඒ සම්බන්ධයෙන්ම. ඉතින් සන්තෝසයි ඔබ සමග මේ සාකච්ඡාව සම්බන්ධයෙන්. මහාචාර්යතුමනි, බොහොම ස්තුතියි. දැන් අපි අපේ රට හඳුන්වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා. සිංහල බෞද්ධ රාජ්‍ය කියන කාරණය සම්බන්ධයෙන් මතර මතවාදයක් තිබෙනවා. සිංහල බෞද්ධද බෞද්ධ රාජ්‍යයක්ද කියන කාරණය පිළිබඳව ඒ කොහොම වුණත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ දවස්වල අද රටේ තත්ත්වය සහ අපි මේ අර්බුදකාරී වාතාවරණයෙන් එගොඩ වෙන්නේ කොහොමද කියන කාරණය. මං හිතන්නේ බෞද්ධ දර්ශනයේ පදනම අනුව අර්බුද ඇතිවීම සහ අර්බුද කලමනාකරණය සම්බන්ධයෙන් මං හිතන්නේ ඔබට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි කැමති ඒ මාර්ගෙන් මේ අර්බුදයක් ඇතිවීම සහ අර්බුද කලමනාකරණ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. ඔව්, ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මෙතුමනි. මේ දැන් මේ ඔබතුමා කියන්නේ සිංහල බෞද්ධ කියන එක පිළිබඳ විවාදයක් තියෙනවා කියලා. ඇත්තටම මට නම් සිංහල බෞද්ධයෙක් හැටියට ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නැත්තේ මේ බුදුදහම ආරක්ෂා කරේ මේ රටේ තමයි. විශේෂයෙන් මේ සිංහල සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය කියන දෙක ගහයි පොත්තයි වගේ එකට බද්ධ වෙලා තියෙන එකක්. දැන් අපි දන්නවා බොහෝ දෙනා මේ සමහර ඇත්තනි දැන් අනගාරික ධර්මපාලතුමා වගේ ඇත්තෝ මේ දෙකේ තියෙන සම්බන්ධය නැවත පුනර්ජීවනය කරා. එතකොට ඒක සමහර අයට මේ අවිෂය වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ බෞද්ධ සංස්කෘතිය හැමතිස්සේම තව ඒ මොන රටකට ගියත්, දැන් චීනයට ගියත්, ජපානයට ගියත්, කොරියාවට ගියත්, බටහිර රටට ගියත්, රටවල් වලට ගියත්,
ඒ හැමතැනම ඒ රටේ සමාජයේ ඒත් එක්ක එකට බද්ධ වුණා. දැන් අපේ ශ්‍රී ලංකාවේ තියෙන විශේෂත්වය තමයි මේ සංස්කෘතියට බුදුදහම අතිශයින්ම ගැළපුණා. දැන් දේවානම්පියතිස්ස රජුරෝන්ගේ අඹ ප්‍රශ්නය ගැන අහුවාම ඉතාම ප්‍රඥාවෙන් යුක්ත රජ කෙනෙක් බව මිහිඳු හාමුදුරන්ට තේරුණා. එතකොට ඒ ඇතිවෙච්ච සම්බන්ධය තුළ තමයි ඒ සිංහල බෞද්ධ කියන පදනම ආරම්භ වුණේ. ඒක පිළිබඳ මරණම් කිසිම ගැටලුවක් නැහැ. බුදුදහම කියන්නේ විශ්වීය දහමක් තමයි. නමුත් මේ විශ්වීය දහම විශ්වයට ආරක්ෂා කළ දුන්නේ මේ රටේ. ඒක නිසා තමයි ලෝකය මේ පුංචි රටක මේ සිටීමේ තිතක් වෙච්ච අපේ රට දිහා මේ තරම් උනන්දුවෙන් බලන්නේ. එතකොට මේ රටේ මිනිසුන්ගේ ඒ බෞද්ධකම තියෙනවා. ඒ සිංහලකමයි බෞද්ධකමයි එකට මිශ්‍ර වෙලා තියෙනවා. ඉතින් දැන් ඔබතුමා කියන්නේ මේ අර්බුදකාරී අවස්ථාවක් ඇත්ත. ලෝකේ හැම රටකම හැම තැනකම අර්බුදකාරී කාලයන් තියෙනවා. දැන් යුක්‍රේනයේ යුද්ධයක් තියෙනවා. වෙන වෙන රටවල්වල විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට මේ අර්බුදයක් වෙච්ච වෙලාවක ලංකාවේ අපි සිංහල බෞද්ධ අයට තියෙනවා දර්ශනයක්. ඒ දර්ශනය තුළ ඒ දර්ශනයේ ප්‍රධානම දේ තමයි ගැටලුවකින් තව ගැටලුවක් ඇති කරගන්න නැතිකම. කියන්නේ මනුස්සයන්ට හරිම ලේසි ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නෙන් තව ප්‍රශ්නකට යන්න. බුදුදහම එහෙම එකක් නෙමෙයි. බුදුදහම හැමතිස්සෙම මේ අතීතය, බුදුහාමුදුරුවෝ කියන අතීතං නාන් වාගමීය නප්පටිකංකේ අනාගතං, මේ අතීතයයි අනාගතයයි කලවම් කරගෙන එහෙම ජීවිතේ බා. මේ අද අවස්ථාවේ අද මොකද්ද අපි මුහුණ දීලා තියෙන්නේ? අද මේ අර්බුදකාරී තත්ත්වයේ මූලිකම හේතුව තමයි මේ වෛරසයක් නිසා ඇතිවෙච්ච තත්ත්වයක් උඩ මේ හිතරනේ මම එංගලන්තේ ජීවත් වෙන්නේ. මගේ එංගලන්ත ජීවිතේත් ඉතාම මේ දැන් කෝස්ට් ඔෆ් ලිවිං මොකද මේ අපේ වියදම වැඩි නේ, ජීවන වියදම අතිශයම වැඩි. ඉතින් එතකොට දැන් මේ මිනිස්සු සෑහෙනතර පාර්ලිමේන්තුවේ හැමතැනම කතා කරන්නේ කොහොමද මේ ජීවන වියදම අඩු කරලා දෙන්නේ කියන. ඉතින් මේක අමුතු දෙයක් නෙමෙයි. අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපි අපේ දේශපාලන නායකත්වය මේක තේරුම් අරගත්තේ නැහැ. ඒ නිසා මේ අය ඇත්තටම අර දැන් අපි බෞද්ධ නම තිබුණාට බෞද්ධ කම තිබුණේ නැහැ. ඒ නිසා දැන් මොකද්ද බෞද්ධ කම කියලා කියන්නේ? රාජ්‍ය පාලනයේදී බුදුහාමුදුරුවෝ කියනවා දසරාජ ධර්මය කියලා. මොනවද දසරාජ ධර්ම කියන්නේ? දාන, සීල, පරිත්‍යාග, ඊළඟට ඍජු බව, මෘදු බව, අජ්ජව මජ්ජව නේ. බලන්න දැන් අපේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ දේශපාලන කල්ලි කට්ටි සහ පක්ෂ එකතු වෙලා මිනිස්සු රවටන එකනේ කරන්නේ නේද? දැන් 225ම අපි එපා කියලා කියන්නේ ඇයි? මේ 225ම පිළිබඳ විශ්වාසයක් නැහැ මිනිස්සුන්ගේ. එතකොට අන්න අපි විශ්වාසය මේව කරගන්න ඕනේ ප්‍රධානම දේ. අන්න එක තමයි අජ්ජව කියලා කියන්නේ ඍජු බව, මජ්ජ කියන්නේ මෘදු බව. එතකොට මේ දෙකම ඇති කරගන්න මිනිස්සු අවංක වෙන්න ඕනේ. දැන් මම හිතන්නේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සහයතුළු මැතිව කියන්නේ දේශපාලනයට කවර හෝ සම්බන්ධයක් තියෙන කෙනෙක්ගේ ප්‍රධානම මූලිකම ලක්ෂණය තමයි ඍජු බව. ඒ කියන්නේ අවංක බව නේ. එතකොට ඒ අවංක බව කියලා කියන්නේ දැන් තමන්ට තමන් හිතන අවංක බව නෙමෙයි. දැන් ඔබතුමත් එක්ක මම කටයුතු කරනවා නම් ඔබතුමාට මම ගැන විශ්වාසයක් තියෙන්න ඕන. අන්න ඒ විශ්වාසය ඒගොල්ලන්ගේ ක්‍රියාවෙන් ඔප්පු වෙලා නැහැ. කතාව තියෙන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ අර්බුදයේ මූලිකම තැන. මම හිතන්නේ මේ ප්‍රශ්නය තේරුම් ගත්තොත් අපිට විසඳුමකට යන්න ලේසියි. මිනිස්සු ඇත්තටම අවංක වෙන්න ඕනේ. දැන් බලන්න මේ එංගලන්තේ හරි ඇමරිකාවේ හරි මොනවා හරි දෙයකදී ඉතාම මේ පුංචි දෙයක දැපව දැන් මේ දවස්වල අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට මේ එයාගේ බර්ත්ඩේ පාටි එකට ගිහිල්ලා වයින් බීදුරුවක් බිව්වා කියලා ඒක ලොකු ගැටලුවක් වෙලා. ඒ කියන්නේ එයාට අස් වෙන්න කියනවා. සමාජයට ඇත්තටම එයාට පුටු අහිමි වෙන්න පුළුවන්. දැන් අපි ඕක දකින්නේ නැහැ නේ ලොකු ප්‍රශ්නයක් හැටියට. නමුත් අපේ රටේ ඊට වඩා ගැටලු තියෙනවානේ.
අපේ මහජන මුදල් පරිහරණය කිරීම පිළිබඳව මේ දේශපාලඥයන් ගන්න තීරණ පිළිබඳව විශාල ගැටලු තියෙනවා මිනිස්යන්ට. ඉතින් ඒක නිසා මේ අන්න මට නම් හිතන ප්‍රධානම දේ දැන්වත් මේ අවස්ථාවේවත් මේගොල්ලෝ අවංක වෙන්න ඕනේ, ඍජු වෙන්න ඕනේ. කියන්නේ කෙලින්ම කියන්න ඕනේ මේ තමන්ගේ පවුල් හරි පක්ෂ හරි අනිත් ඒවා ඔක්කොටම වැඩිය වැදගත් වෙන්නේ පාලකයා සහ පාලිතයා අතර තියෙන විශ්වාසය. ඒ විශ්වාසය බිඳ වැටුණ තැන ඉස්සරහට යන්න බෑ නේද? ආන්න ඒක බුදුහාමුදුරුවෝ අන්න ඒකයි කියන්නේ, අන්න අජ්ජව මජ්ජව නේ. ඒතොර අන්න ඒ ලක්ෂණය පිටපු ගමම ඇතරම දැන් මම නම් දකින්නේ මේ ලංකාවේ මනුෂ්‍ය කියන්නේ මිනිස්සු මේ අර්බුද කරනවා කියලා මහ විශාල පෙරලි කරන මිනිස්සු නෙමෙයිද බලන්න. කොච්චර අපේ තරුණ පරම්පරාව කොච්චර ශීලාචාර විදියට ශිෂ්ට විදියටද ඒගොල්ලෝ ඒ කටයුතු කරන්නේ. ඒක හරි හොඳයි. දැන් අපේ කියන්නේ පරම්පරාවේ තියෙන මේ පරම්පරා ගැප් එක මේ තේරුම් අරන්නේ දේශපාලඥයෝ. දැන් මේ අපේ පුංචි ළමයි දැන් මගේ පුතාගෙන් මම ඉගෙන ගන්නවා, එයාට කන් දෙනවා නේද? දැන් මෙච්චර කාලයක් අවුරුදු 74ක්ම මේ මිනිස්සු මහ ජනතාවට කන් දුන්නේ. මට නම් පේන්නේ ප්‍රධානම ප්‍රශ්නේ උතන. දැන්වත් අපි තීරණය කරොත් අපි හිතුවොත් අපි මේ අවංකවම කන් දෙන්න ඕනේ. ඒගොල්ල ඊළඟට අවංකවම ක්‍රියා කරන්න ඕනේ. අද කාලේ මිනිස්සු හංගන්න බෑ, හැංගෙන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ මට තේරෙන හැටියට මම අවුරුදු 35ක් විතර මේ රටින් පිටවෙ හිටියා. මට අර ඉන්සයිඩ් ඇන් අවුට්සයිඩ් පර්ස්පෙක්ටිව් කියලා කියන්නේ ඇතුළෙන් පිටින් දෙකින්ම බලන්න මේ හැකියාව තියෙනවා. ඉතින් ඒ තුළ මට පේන්නේ දේශපාලඥයා අවංක විය යුතුයි, නායකයා අවංක විය යුතුයි, යථාකාරී තථාවාදී වුණේ නැත්තම් හැමතිස්සෙම ඒ විශ්වාසය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මහාචාර්යතුමනි, දැන් ඉතාම මේ හොඳ පැහැදිලි කිරීමක්. එකක් තමයි මේ බෞද්ධකම පිළිබඳව. ඊළඟට මේ අපි මේ අරමුද වලදී පවා අපිට තේරෙනවා මේ ඇහුම්කන් දීම හරි අඩුයි කියන කාරණේ. ඒ කියන්නේ ඉතාම අවදානම් තැනක තියෙන මොහොතක පවා ඇහුම්කන් දීමේ ප්‍රශ්නයක් අපිට තියෙනවා කියන කාරණේ තේරෙනවා. ඒ වගේම ඔබ මම හිතන්නේ එංගලන්තයේ ආරක්ෂක අමාත්‍යාංශයේ තමයි ওই උපදේශන කටයුතු කරන්නේ බාර වෙන්නේ. දැන් මේ අරගලවලදී අපි තාම අවාසනාවන්ත දේවල් දකිනවා. ගිනි අවි පාවිච්චි කරනවා ඒ ආරක්ෂක අංශවලට සම්බන්ධ අය. මේ මෑතදීත් එවැනි අවාසනාවන්ත මරණයක් සිද්ධ වුණා. මෙවන් අවස්ථාවලදී ආරක්ෂක අංශවලට සම්බන්ධ අය හැසිරිය යුත්තේ කොහොමද? ඇත්තම හොඳම ප්‍රශ්නයක් මෙතන. දැන් මේ අපේ මම හිතන්නේ මේ ලංකාවේ පොලිසිය හමුදාව ඇතුළු මේ ආරක්ෂණ කටයුතු වල ඉන්න කට්ටිය මූලික වශයෙන්ම ඇත්තම නරක කට්ටිය නෑ. ඒ අතලොස්සක් ඉන්න පුළුවන්. එයාගේ මේ ඇත්තම නොහිතන කට්ටියක්. නමුත් බහුතරයක්ම ඉන්නේ දැන් කියන්නේ පොලිසියේ ඉන්නෙත් ඒ පවුල්වල ඉන්න දූ දරුවන් අඹු දරුවන් මේ ආරක්ෂා කරන මිනිස්යෝනේ. එතකොට මේ ඒ අය පිළිබඳ ප්‍රධාන වශයෙන් ඒ ආයතනික වශයෙන් මම හිතන්නේ ඔය කියන්නේ ඇත්තම මගේ ලොකු පැහැදීමක් තියෙනවා මේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව පොලිසිය ගැන. ඉතින් අපිට තියෙන වෙලා තියෙන ප්‍රශ්නය තමයි දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ප්‍රශ්නයක් හැමතිස්සෙම මතුවෙන්නේ මේ අපේ වැරදි සංඥා සහ දෘෂ්ටි නිසා. සංඥාංච දිඨින්ච යේ අග්ග හේසුන් තේ ඝට්ට යන්තා විචරන්ති ලෝකී කියලා බොහොම ලස්සන ප්‍රකාශයක් බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් මේ අපි එක එක විදිහට මේගොල්ලන්ව සංඥාගත කරනවා. කියන්නේ අපි සංඥා කියලා කියන්නේ ඒ මොහොතේ හඳුනා ගැනීම. දැන් කියන්නේ දැන් මේ නිසා හැමතිස්සෙම අපි හැඟීම් බරව මේ කටයුතු කරනවා. දැන් බලන්න මේ වෙලාවේ මිනිස්සුන්ට පෙට්‍රල් ටික නැහැ, ගෑස් ටික නැහැ, අනිත් ඒවා නැහැ.
ඉතින් ඒ වෙලාවේ මිනිස්සු පාරවල් බ්ලොක් කරලා හරියන්නේ නැහැ නේ තියෙන පාරවල් නැති පාරවලුත් හදලා දෙන්න එපැයි නේද අපි ඇත්තටම උදව් කරන්න ඕනේ නේ ඉතින් එහෙම නැතුව මේ අර්බුද කරනවා කියලා ඒකින් තව අර්බුදයක් ඇති කරගන්න ඒක එහෙනම් මිනිස්සු වෙන්න බෑනේ නිකන් සත්තු වගේ જાතියක් නේ නේද ඉතින් ඒක නිසා මං හිතන්නේ අපිට වගකීමක් තියනවා ආරක්ෂණ ආරක්ෂක අංශවලට ඒගොල්ල කරන්නේ රැකියාවක් ඒගොල්ලන්ට උදව් උපකාර වෙන්න එහෙම කරනකොට ඒගොල්ලත් ඒ කියන්නේ මම කියන්නේ දෙපැත්තම මේ පිළිබඳව දැන් අර අපි කිය දසරාජ ධර්මවල මේ එකක් තමයි තපෝ කියන එක දැන් මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ මොකද පරම තපස කියලා කියන්නේ බුදුහාමුදුරෝ කන්ති පරමං තපෝ ශාන්ති කියන්නේ ඉවසන ගතිය. කියන්නේ දැන් ඉවසන්න හැකියාවනේ. දැන් බලන්න අපේ කියන්නේ මේ සම්ප්‍රදාය තුල කොච්චර ඉවසීමක් තියනවද කියලා. දැන් මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ සමහරලාට බස් එකට බලාගෙන ඉන්න පැය තුනක් හෝල්ට් එකේ. අපි ওই දෙමට ගොඩ හරහා එනකොට ওই කෝච්චි පාරේ කෝච්චිය නවත් මේ කොච්චර ගේට්ටුව අරින්න වෙලාවේ විනාඩි 45 මම බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ අපි ඇත්තටම ඉවසීම පිළිබඳ හොඳම ප්‍රතිමූර්තියක් තමයි ලාංකික මිනිස්සු. දැන් මේ අස්සේ හැබැයි පොඩි තව ගැටලුවක් තියෙනවා මේ මිනිස්සු මේ ස්ලෝගන්ස් දානවා පිටින් දාන්නේ මේවා. දැන් ඇත්තටම කරදරයක් තියෙනවා මේ fish in trouble waters කියලා කියන්නේ. ඒ කියන්නේ බොරදියේ මාළු බාන කට්ටිය ඉන්නවා. එතකොට මේ කට්ටියට ඕනේ මේ ප්‍රශ්නේ තව ප්‍රශ්නයක් කරගන්න. ඇයි එතනින් ඒගොල්ලන්ගේ අර අවස්ථාවාදී දේවල් ගන්න. ඉතින් ඒක නිසා මේ ඒ අය බලනවා මේගොල්ල ඉත්තන්ට පාවිච්චි කරන්න. මම හිතන්නේ ඇත්තටම විශාල වගකීමක් මේ අර්බුදයකදී මේ උද්ඝෝෂණයක් කරනවා කියන එක ලොකු වගකීමක්. අපි ඒක වගකීමකින් සහ වගවීමකින් කරන්න ඕනේ. මම කියන්නේ ඕක කරන්න එපා කියන එක නෙමෙයි. මම කියන්නේ අන්න ඒක වගකීම තේරුම් ගන්න කියලා කියන්නේ මේ බොරදියේ මාළු බාන ගොඩාක් කට්ටිය ඉන්නවා. මේ ලංකාව ගිලගන්න බලන් ඉන්න මිනිස්සුත් ඉන්නවා. මේ ඔය LTD සංවිධානයේ වගේ විවිධ සංවිධාන තාමත් බලාගෙන ඉන්නවා මේක ගිලගන්න. ඒක විතරක් නෙමෙයි මේ සමායට ආගමික සංවිධාන. සමායට ඔය විදිහේ නොයෙකුත් කට්ටිය ඉන්නවා මේවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් ඒක නිසා අපි උද්ඝෝෂණයක් කරනකොට උද්ඝෝෂණේ කරන්න ඕනේ. හැබැයි අපි වැටෙන්න හොඳ නැහැ එකාන්තකින් තවාන්තයකට. ආන්න ඒ නිසා පළවෙනිම දේ අපි මෞබිම ආරක්ෂා කිරීම. මේ අපේ අනාගත પરම්පරාව ආරක්ෂා කිරීම. අපේ ළමයින්ට කිරිපිටි ටික දෙන එක. අපේ වයසක අයට බෙහෙත් ටික දෙන එක. ඉතින් මෙන්න මේ සඳහා අපි කරන හැම දෙයකදීම හරියට පරිස්සමෙන් තෝරා බේරාගෙන කරනවා. දැන් අපි හිතමු හොඳයි. අපි සියල්ලම දරා දේශපාලඥයෝ අයින් කරා කියමු. අපි ඊළඟට මොකද්ද කරන්නේ? You know, what do we do next? අන්න ඒ ප්‍රශ්නයට අපිට පිළිතුරක් තියෙන්න ඕනේ. අපි ඒ ගැන හිතලා තියෙන්න ඕනේ. දැන් අපි අර හැඟීම් බර කම නිසා සමහර වෙලාවට ආවේගශීලීව ක්‍රියා වෙනවා. අපි හිතන්නේ ඒ ගැන. දැන් ඉංගලන්තේ ඇමරිකාවේ මම හොඳට දන්නවා මේ ඒ ක්‍රම රටාවක් තියෙනවා. මේ දේශපාලඥයා නෙමෙයි හැම දෙයක්ම තීරණය කරන්නේ. මේ ඒ කියන්නේ රටේ නිලධාරීන් රටේ විශේෂඥයන් රටේ අනිත් අය බුද්ධිමත් අය මේ එතකොට යම්කිසි සිස්ටම් එකක් තියෙනවා. අපි අන්නේ සිස්ටම් එක නිර්මාණය කරන්න ඕනේ. ඒ පොලිසි එක හදලා අපි කියනවා මෙන්න මේකයි අපේ පොලිසි එක. මේ පොලිසි එක පටන් කියන්නේ මේ පිළිගන්න කට්ටිය කවුරුනොත් කමන්නේ. කියන්නේ අපිට දේශපාලකයන්ට හැටියට මෙයා යකා මෙයා දෙවිය මෙයා මෙහෙමයි කියලා මෙහෙම කරන්න බෑ. අපි ඇත්තටම අපිට අවශ්‍ය වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙන කට්ටියට අපි කියනවා මෙන්න පොලිසි එක. ඕගොල්ලෝ මේ මෙහෙම කරලා පෙන්නන්න. ඉතින් එහෙම නැතුව මේක පුද්ගලබද්ධව අපි එහෙම මේ අර්බුද කරන එක මං හිතන්නේ මේ සුදුසු නෑ. අපි මෙහෙම මේ සාකච්ඡාවද අපි කතා කළොත් මෙහෙම දැන් මේ මොහොතේ මේ අරගල වල අපිට කැපී පෙනෙනම
පිටිස තමයි මේ රටේ තරුණ ප්‍රජාව. ඔවුන් තමයි මේ නායකත්වය අරන් තිබෙන්නේ. එතකොට දැන් මේ තරුණයන්ට ඇති වෙලා තිබෙන ඌමනාව බලපුවාම සටන් පාට මොනවා වුණත් ඒවා වචන මොනවා වුණත් ඒ ඇතුලේ තියෙනවා ඔවුන්ට අර ඔබතුමා කිව්වා වගේ මේ සිස්ටම් චේන්ජ් එකක් කරගන්න ඕන කියන කාරණය. දැන් ඔබතුමා එංගලන්තය ගැන කතා කළා, ඇමරිකාව ගැන කතා කළා. දැන් මේ 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 රටවල් වල ඔබතුමා දැකපු දේවල් ඒ වගේම ඔබ ඉගෙනගත්ත දේවල් තිබෙනවා. හැබැයි අපි කාලයක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් වෙලා හිටපු ජාතියක් රටක්. ඒක සමහර අය කියනවා මේ සුද්දගේ කාලේ මීට වඩා හොඳයි. සිස්ටම් එකක් ඒගොල්ලෝ හැදුවා. ඒ සිස්ටම් එකට අපි අනුගත වුණේ. අපි නැවත වතාවක් මේක කළු සුද්දන් අතර ගියාට පස්සේ තමයි මේ සිස්ටම් ඔක්කොම නැති වෙලා රට මේ තත්ත්වයට පත් වීමේ ආරම්භය ඇතුණේ කියලා. මොකද්ද ඔබතුමාගේ මේ පිළිබඳ අදහස? නෑ, ඇත්තටම මෙතුමනි මෙහෙමයි. තරුණ ජවය කියන එක රටක සම්පතක්. ඒ ගැන කිසිම සැකයක් නෑ. දැන් අපේ රටේ ඇත්තටම තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ තරුණ සම්පත. අපේ හරි බුද්ධිමත් තරුණ කොටසක් අපේ රටේ ඉන්නේ. මේ සාක්ෂරතාව ඉතාම තියුණුයි. ඊළඟට අපේ තරුණයෝට දැන් බලන්න මේ IT පැත්තෙන් බැලුවම පස්සේ අපේ ඕනම පැත්තකින් බැලුවහම අපේ තරුණයෝ ඉතාම ඉදිරියෙන් ඉන්නේ. හැබැයි ඉතිහාසයේ අපි බැලුවහම අපේ තරුණයෝ නොමග ගියපු අවස්ථා රාශියක් තියෙනවා. දැන් බලන්න මේ කෝලාහල, මේ ජනතා විමුක්ති පෙරමුණේ කෝලාහල වලින් කොච්චර තරුණ ජීවිත විනාශ වුණාද? මමත් විශ්වවිද්‍යාලේ හිටපු කාලේ ඒ කියන්නේ ඉතාම මගේම මේ පන්තිවල හිටපු ඉතාම දක්ෂ මේ ජීවිත නැති වුණා. ඉතින් ඒක නිසා තරුණ අය මෙහෙවන්, ඒ කියන්නේ මේ විවිධ දෘෂ්ටි වලින්, විවිධ දේශපාලන මේ න්‍යාය පත්‍ර වලින් තරුණ අයව නොමග යවන්න සුළු ගතියක් තියෙනවා. හැබැයි දැන් අද කාලේ තරුණයෝ ඊට වඩා බොහොම ඇඩ්වාන්ස්. අද ඒගොල්ලෝ ඒ විදිහට මේ පාටවලට, පක්ෂවලට ඒවට මේවට ලේසියෙන් දාන්න බෑ. අන්න ඒක ලොකු දෙයක්. නමුත් ඒගොල්ලෝ දන්නේ නැති බලවේග. ඒ කියන්නේ මේ මරණ හිතනවා මේ විවිධ බලවේග ආරූඪ වෙන්න බලනවා. මේක ඉතාම හොඳ, මේ කියන්නේ බොහොම ජවයක්. මේක ඇත්තටම මේ හොඳ ලයිව් ෆෝස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. මේ තරුණ අය නැගී සිටීම, ඉදිරිපත් වීම ඉතාම හොඳයි. ඒක මම මේ හැමතිස්සෙම මම හිතන දෙයක් තමයි. මේ තමයි ඉතාම හොඳම අවස්ථාව මේ රටේ. ටර්නින් පොයින්ට්. ආන්න ඒක. හැබැයි ඒක පරිස්සමෙන් අපි කරන්න ඕනේ. මොකද තරුණ අයටත් අවශ්‍යයි. කියන්නේ ඇත්තම මේ අත්දැකීම කියන්නේ නේ. මොකද අපිට බොහොම ලේසි දෙයක් විනාශ කරන්න. නමුත් අමාරු දේ තමයි දෙයක් ගොඩනගන්න. නමුත් ඒ සිස්ටම් එක විසින් ක්‍රමවේදයක් තියෙනවා. මේ කියන්නේ අත්දැකීම, මේක හැපි බ්ලෙන්ඩ් කියලා කියන්නේ. මේ තරුණ ජවයයි ඒ වගේම අත්දැකීම් මේවා ඔක්කොම එකට බැඳ ගන්න ක්‍රමයක්, මේ හැකි ක්‍රමවේදයක් තියෙනවා. අපිටත් අවශ්‍ය ඒක තමයි. ඒක නිසා දැන් තරුණයන්ට අපි දුන්නා කියලා මේක දැන් අතරම අපිටම මම නම් හිතනවා මම දකින විදිහට දැන් JVP නායකත්වය කියලා කියන මම දේශපාලන පක්ෂයක විවේචනය කරනවා නෙමෙයි. ඒ අයත් කියන්නේ හැමතිස්සෙම අපි හිතනවා මට තමයි තේරෙන්නේ ඔක්කොම කියලා. මගේ දර්ශනය තමයි හරි කියලා. නමුත් ලෝකය අද එහෙම යන ගමනක් නෙමෙයි. ලෝකය හැමතිස්සෙම මේ මල්ටිලැටරලිසම් නේද? මේ යුනිලැටරලිසම් නෙමෙයි. එක පැත්තකට එක ගොල්ලකට යන එකක් නෙමෙයි. අද ඇහුම්කන් දෙන්න පුරුදු වෙලා තියෙනවා. අපේ වැරදි වලින් ඉගෙන ගන්න මේ ඕනකම තියෙනවා. ඉතින් ඒක නිසා අද තරුණයන්ට තියෙන විශාල වගකීමක්. ඒ වගකීම තමයි මේ රටේ අනාගතයේ ඉස්සරහට අරගෙන යන්න. හැබැයි අවාසනාවකට
අපේ ඉතිහාසය තුළ තියෙන්නේම මේ අර්බුදකාරී මේ වාතාවරණය නිසා දැන් බලන්න අපේ ආර්ථිකය කියන එක මේ මට්ටමට දැන් හැම අවුරුදු 10කටම සැරයක් විතර එකපාරක් සම්පූර්ණ විනාශයක් තියෙනවා ඊට පස්සේ අපි පස්සට ගමන් කිරීමක් තියෙනවා මෙන්න මේ නිසා අද අපි තරුණයෝ එකතු වෙලා තරුණයන්ට අවශ්‍යයි හොඳ නායකත්වයක් ඒ නායකත්වය තුල කියන්නේ ඒ කියන්නේ අධ්‍යක්ීම් තියෙන්න ඕනේ මේ ඊළඟට තරුණ ජවය තියෙනුනේ ක්‍රියේටිවිටි නේද මේ හැකියාවන් මේ සියල්ලම ඒක රාශී වෙච්ච සංකේන්ද්‍රණීය ඒ කියන්නේ අද ලෝකය හරිම සංකීර්ණ එක ඒ ලෝකයේ සංකීර්ණ තැන අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ අපි එකිනෙකාට කන් දීලා ඒ කියන්නේ එකම ක්‍රමයකට අර නිකන් ටනල් විෂන් කියලා කියන්නේ යන්නේ නැතුව අපිට අවශ්‍ය වෙනවා එකිනෙකාට කන් දීලා යම්කිසි ඉදිරි ගමනක් යෑම සඳහා. ඉතින් අන්න ඒ නිසා අපේ තරුණයන්ට මම හිතන්නේ මේ හැකියාව තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ අත්දැකීම් අනිත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව. කියන්නේ අපිට සමහරවල් දැන් අපේ අම්මලා තාත්තලා එක්කත් අපි රණ්ඩු වෙන වෙලාවල් තියෙනවානේ. නමුත් අපේ අම්මලා තාත්තලා ප්‍රතික්ෂේප කරන්න බෑනේ. ඉතින් ඒ වගේ වැඩිහිටියන්ගේ මෙච්ච වැරදිවලට වැඩිහිටියෝ තවංක වෙන්න ඕනේ. ඒගොල්ල කියන මේ දේශපාලන නායකත්වයෙන් මට පේන තියෙන ලොකුම වැරද්ද තමයි මම දන්නේ ඔබතුමා කොහොම හිතනවද කියලා. දැන් බලන්න අපේ පාර්ලිමේන්තුවට රැස් කරා මේ අර්බුදය සම්බන්ධයෙන් ඒගොල්ල ඕනෝන්ට ඇගිල්ල දික් කර කෑ ගහලා සම්පූර්ණයෙන් ඒගොල්ලගේ මෝඩකම තව ප්‍රදර්ශනය කළා ලෝකෙට. ඉතින් වැදගත් තැනකට අපි සාකච්ඡාවේ ආවේ මේ මේ ඔය කාරණ සම්බන්ධයෙන් ඔබතුමා මතුවල කාරණ සම්බන්ධයෙන් මේ සමාජය තුළත් ලොකු කතා බහක් ඇති වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක දිනකට මං හිතන්නේ වියදම මන්ත්‍රීවරුන්ගේ කෑමබීම වායු සමීකරණය විදුලිය සහ අනිකුත් සියලු දේවල් ගත්තාම විශාල මුදල් ප්‍රමාණයක් වැයවෙනවා. මෙවැනි අර්බුදකාරී වෙලාවක වගකීමක් ඇතිව මේ පාර්ලිමේන්තුව හැසිරේ කියන බලාපොරොත්තුවක් මුලින්ම මේ රටේ ජනතාවට තිබුණා. හැබැයි ඔබතුමා සඳහන් කළා වගේම ඔවුන්ගේ හැසිරීම ඒ බලාපොරොත්තු බිඳ දැමීමට හේතු වුණා. අපි මහාචාර්යතුමනි මේ වැරදිච්ච තැනෙන් ගොඩ එන්න දවස ගානේ අපේ කාලය අපතේ ඇරියොත් අපට මුණ දෙන්න සිදුවෙන තත්ත්වය කොතරම් භයානකද කියන කාරණ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඇත්තම ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද අපිට හැමදාම අතීතයේ ජීවත් වෙන්න බෑ. වැරද්ද දැන් මේ මාතෘකාව කතා කරනකොටම අපිට වැරදිච්ච තැන ඇහුවාම මේ පොඩි ළමයෙකුටත් කියන්න පුළුවන් වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. දැන් අපි ඒ වැරදිච්ච තැන් වලට කෑක ගහ බොරබුරා ඉඳලා හරියන්නේ නැහැ. ඒකෙන් අපි අපේ කාලය තවත් නාස්ති වෙනවා. අපේ සම්පත් සීමිත සම්පත් විනාශ වෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි කරන්න ඕනේ හරි ඉදිරි දැක්මක්. දැන් මම හිතන්නේ මේ මම නම් ආරාධනා කරනවා. මම හිතන්නේ මමත් ඉතාම සන්තෝෂයෙන් කැමති මටත් පුළුවන් විදිහකට ඒකට දායක වෙන්න මේ අතීතය දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අතීතයේ සේවනය කරන තාක්කල් අපිට කවදාවත් අනාගතයක් නැහැ. ඉතින් ඒක නිසා අපි දැන් අන්න මේ draw a line කියලා කියන්නේ බවුන්ඩරි එකක් ඇති කර ගන්නවා කියන්නේ හරි. දැන් අපි ප්‍රශ්නේ දන්නවා. අපි මොකද්ද අපිට තියෙන විසඳුම? මට පේන හැටියට මෙන්න මේ සංඥා දෘෂ්ටි වලට විවිධ මේ වලට වැටෙන්නේ නැතුව කල්ලි වලට වැටෙන්නේ නැතුව අපි ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරනවා. අපි කියනවා මෙන්න මේකයි අපිට අවශ්‍ය දෙය. අන්න ඒක පිළිබඳව අපි යම්කිසි ඒකඟතාවයකට එනවා. ඇවිල්ලා අපි ඒක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාම අන්න ඒක පිළිගන්න මේ රටේ නායකත්වය අවංක වෙන්න ඕනේ. අන්න ඒක ක්‍රියාත්මක කරන්න. ඊළාට අර අපි කියන්නේ පාරදෘශ්‍යතාව කියන්නේ මේ ට්‍රාන්ස්පේරන්සි නේ. එතකොට මේ මෙන්න මේ தத்துவයට අපි සීමිත කාලය අපිටම කියන්නේ යම්කිසි අවුරුද්දක් මේ අවුරුද්දක අපි මෙන්න මේකයි පොලිසිය එක
මේ විදිහට අපි මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නේ. අන්න එහෙම හදාගෙන දැන් මේ වෙලාවේ අර්බුද කරගෙන 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 ගිහිලා තව තියෙන දේත් විනාශ කරගත්තොත් අපි හරිම මේ කියන්නේ ලෝකයටම පෙන්වන්නේ මොකද්ද අපි මේ ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි જાතියක් කියලා. දැන් බලන්න ගෙදරක ප්‍රශ්නයක් අර්බුදයක් ආපු වෙලාවට අපි මොකද කරන්නේ? අපි රණ්ඩු වෙනවා තමයි. රණ්ඩු වෙලා එක මොහොතක අපි වාඩි වෙලා කතා කරනවා. දැන් රණ්ඩුව ඉවරයි. දැන් මොකද්ද අපි මේකෙදි කරන්නේ? මොකද්ද අපේ මාර්ගය? අපේ පිළිවෙල ක්‍රමෝපාය? හැමදෙනාම දැන් මේ තම තමන් පොඹ ගන්න වෙලාවක් නෙමෙයි මෙතන. අපි අපේ ප්‍රශ්නවලට මේ හරි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා. ඒක අර විදියට පාරදෘශ්‍ය විදියට ක්‍රියාත්මක කරන්න කැමති කට්ටියක් එක කැමති කරවගෙන අපි ඉදිරි ගමනක් යන්න ඕනේ. මං හිතන්නේ මේ රටේ තියෙන විශාලම ප්‍රශ්නය තමයි මෙන්න මේ ඇතරම මේ විශ්වාසය කඩවීම. විශ්වාසය කඩ වුණාට පස්සේ ඉතාම අමාරුයි. අන්න ඒ කඩවෙච්ච විශ්වාසය නැවත ගොඩනගන්න යම්කිසි නිශ්චිත කාලයක් මම හිතන්නේ ජනාධිපතිවරයා ඉදිරියට ඇවිල්ලා කියන්න ඕනේ රටට මට මම මේ තත්ත්වයට ගෙනාවේ ඕගොල්ලෝ ඒක නිසා මම ඕගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මට මෙන්න මේ කාලය දෙන්න මේ කාලය තුල මම මේ ඕගොල්ලන්ගේ ප්‍රතිපත්ති මාලාව මොකද දැන් ව්‍යවස්ථාපිත යම්කිසි ක්‍රම රටාවකටනේ අපි රටක් යන්නේ නැතු ඒක පාටම මේක විසි කරලා දාලා එක තව තව දැන් අපි හිතමු ඔක්කොම නතර කරලා තව 225කට බාර දුන්නා කියලා. එතකොට මොකද්ද අපිට තියෙන ගැරන්ටි එක ඒගොල්ලෝ මේ වැඩේ කරයි කියලා. ඒ නිසා මං හිතන්නේ මෙතන A'ද B'ද C'ද D'ද කියන එක නෙමෙයි වැදගත්. අපේ ප්‍රතිපත්ති මාලාව කාටද පිළිගන්න පුළුවන්? මෙන්න මේ ටික මේ ඉෂ්ට කරලා දෙන්න මේ කාලේ අපි දෙනවා. ඒ කාලය තුල ඔයගොල්ලෝ විශ්වාසය තහවුරු කරන්න ඊට පස්සේ අපි ඉදිරියට යන්න පුළුවන්. අන්න යවංකභාව, පාරදෘශ්‍යතාව එන තරමට අපේ විශ්වාසය ආපහු ගොඩ නැගෙනවා. කොහොම වුණත් මම නම් කියන්නේ මම මේ විදේශයක ඉන්න ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ඩොලර්, පවුම්, යුරෝ හම්බ කරන්නේ. මම මේ රටට මේ මුදල් එවනවා. ඒ වගේම ලෝකේ පුරාම ඉන්න හැමදෙනාම කැමති තමන්ගේ රට වෙනුවෙන් ඒ කාර්යය කරන්න. ඒකට අන්න ඒගොල්ලන්ටත් විශ්වාසය ඇති වෙන විදියට දැන් අපි අර්බුදය කියන්නේ මේ ස්ලෝගන්ස් කතා කර ඇති. අපි දැන් එකතු වෙමු. එකතු වෙලා අපි වාඩි වෙලා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගනිමු. කියන්නේ සීමිත කාලයක් තුල අපි ප්‍රතිපත්ති මාලාවක ඉඳලා එකට වැඩ කරලා බලමු. කියන එකයි මගේ ඉල්ලීම. ඔව් දැන් අපි ඔබතුමා සඳහන් කළා වගේම දැන් මේ වෙලාවේ රටේ පළවෙනි ප්‍රශ්නේ තමයි ආර්ථික ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ ගෑස් නැති, ඉන්ධන වල මිල, ඒ වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල, බස් ගාස්තු මේවා ඔක්කොම දරා ගන්න බෑ කියන පීඩනයක් තමයි ජනතාවගෙන් ප්‍රකාශ වෙන්නේ. දැන් බෞද්ධ රටක් බුද්ධාගමේ බුද්ධ දර්ශනේ බුදුදහමේ ආර්ථිකය කියලා කොටසක් තිබෙනවා නේද? හොඳ ප්‍රශ්න. ඇත්තටම අන්න එක තමයි. අපි මේ බෞද්ධ නම ලේබල් එක දාගෙන හිටියට අපි මේ බුදුහාමුදුරන්ගේ ආර්ථික දර්ශනය පිළිබඳ අධ්‍යයනය කරලා තිබ්බනම් අපිට මේ ප්‍රශ්නෙට වැටෙන්නේ නැහෙනි. දැනට දැන් ඔන්න හොඳ වෙලාව. ඇත්තටම දැන් ලෝකයම අවදි වීමක් තියෙනවා. මේ බලන්න මේ ලෝකයම ජීවත් වෙන්න යන්නේ තමන්ගේ සීමාවෙන් එහාටනේ. දැන් අද මිනිස්සෙක් ගත්තාම ඒක පුද්ගල ණය කන්දරාව. අපි මේ ණය වෙවි මේක මේ අර මේ සාංකේ චාර්වාක වගේ මේ අය කියන්නේ අර ණය වෙලා හරි ගිතෙල් කාපල්ලා කියපු කාලේ වගේ මේ ලෝකයම වෙලා තියෙන්නේ මේ විවෘත ආර්ථිකයත් එක්කම ණය බරට වැටෙන එක. මේ තුල තමයි තව තව හිර වෙලා තියෙන. දැන් බලන්න බටහිර ලෝකයේ ක්‍රෙඩිට් ක්‍රන්ච් කියලා ඔය එක පාටම ඔය මේ ඇමරිකාවේ ගෝල්ඩ්මන් සැක්ස් ඔය ඒගොල්ල කඩාගෙන වැටුනන් පස්සේ මොකද්ද වුනේ නේද? නමුත් අපේ රට ඒකෙන් බේරුණා. මොකද
අපේ රටේ ඒ ඒ විදිහට දැන් දැන් බලන් පස්සේ හැම ගෙදරකම අපි බලන්න මේ මිනිස්සු ණයට මෝගේජ් කරලා ඉන්නේ නේ ඉතින් අපි අපේ රටේ තාමත් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා යම් කිසි ප්‍රමාණ මේ බෞද්ධ ආර්ථය අර ඒකේන භෝගේ බුංජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ සාමාන්‍ය කීයක් හරි ඉතුරු කරන්න අපි පුරුද්දක් තියෙනවා ඉතින් ඒක නිසා තමයි මේ අවුරුදු දෙකක් රට වහලා තියෙද්දිත් මිනිස්සු තාම මිනිසුන්ට තාම අමාරුයි නමුත් අර ඕනෝන් අතර බෙදාගෙන හරි නැති බැරි අයට දීමෙන් හරි අපි කොහොම හරි ජීවත් වෙනවා ඉතින් ඒක නිසා ආන්න අර මේ දසරාජ ධර්මයේනේ දාන සීල පරිත්‍යාග කියලා දැන් දානය සහ පරිත්‍යාග කියලා දෙකක් තියෙනවා හරිද ඒ කියන්නේ ඒකේ වැදගත්කම තමයි අන ෂෙයරින් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ තව මිනිස්සෙකුට නැති වෙලාවක එයාට උදව් පදව් කිරීම අපි බෙදා හදාගන්න අපේ දේශපාලඥයෝ ඔය ඕක පෙන්වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතෙන් මේ නිසා තමයි මේ අර්බුදයේ මූලික වශයෙන් හැදුනේ ඉතින් ඒක නිසා අපි දැන් ආන ඒ සඳහා දැන් මේ තරුණ අය වෙනුවෙන් අපි බලන්න තරුණ අය වෙනුවෙන් කොච්චර අඩුවෙන්ද අපි ඉන්වෙස්ට් කරන්නේ නේද මේ අයට දැන් බලන්න මේ අයට තරුණ අයට විදේශ රටවල් වලට ගිහිල්ලා රස්සාවක් කරලා මේ රටට මුදල් ලෙවන්න පුළුවන් නේද එතකොට මේ අනන්ත අප්‍රමාණ අවස්ථා තියෙනවා දැන් ඉන්දියාවේ අය මිනෝ බිලියන් 1600ක්ද කොහෙද හම්බ කරලා තිනවා IT වලින් මැද පෙරදිග මේ ඔය රාජ්‍යවල තෙල් වලින් අය මේ උපයපු මුදලට වැඩි මුදලක්. එතකොට අපේ රටට කොච්චර හැකියාවක් තියනවද මේ ඒ වගේ වැඩ කරන්න. ඉතින් ඒක නිසා අපි මේ පරණ ස්ලෝගන්ස් දාගෙන දැන් ගොඩාක් මේ රටේ තියෙන මේ ජාතිවාදය, අන්තවාදය සහ කුලවාදය, පළාත්වාදය මේ ඊළඟට මේ අපි හදාගන්න මේ ස්ලෝගන්ස් දෙන අපිට සමහර වෙලාවට යම් යම් අවස්ථාවලදී තීරණ ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තීරණ අරගෙන අපි ඒවත් එක්ක මේ වැඩ කරනවා මිසයි. කියන්නේ මේ වෙනස් වෙන ලෝකයේ වෙනස පිළිබඳව අපේ අවබෝධයක් තියෙනවා. ඉතින් මේ නිසා මේ ඇත්තටම මේ සංකීර්ණ ලෝකයට මුහුණ දෙන්න අපිට හැකියාව තියෙනවා. අපි මෙන්න මේව සාකච්ඡා කරලා මේව ඊටාම උරෝන්ට කන් දීලා යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා ඉස්සරහට යන්න අපි සෑහෙන උත්සාහ කරනවා. ඉතින් බෞද්ධ ක්‍රමය අනුව ඔබතුමාගේ ප්‍රශ්නය වුණේ ඇත්තම අපි බෞද්ධ ධර්මය ගැන කතා කරාට අපිට ගැඹුරු අවබෝධයක් නැතිකම නිසා අපි ඒවා ප්‍රායෝගිකව යොදවන්නේ නැති නිසා තමයි අපි මේ ප්‍රශ්නෙට මූලික වශයෙන් වැටුනේ. ඉතින් අපි ඉදිරියට ගමන් කරමු. හොඳයි. දැන් මහත්තයතුමනි අනිත් පැත්තෙන් අපිට තේරෙන කාරණයක් තමයි මේ දේශපාලකයෝ කොයි මොහොතක බැලුවත් අපිට මේ මොන ගැහෙන්නේ විහාරස්ථානවල පන්සල්වල. ඒ වගේම ලෝකයේ තිබෙන අනිත් රටවල අනෙකාට ගරු කිරීමේ කියන සංකල්පයක් තියෙන එක ඉතාම තරියෙන් තියෙනවා. ඊළඟට නිදහස් සම්බන්ධයෙන් තියෙන සංකල්පීය දේවල්. දැන් මේ රටේ ඉන්න තරුණ පරපුර වෙනත් රටවල් වලට යන්නට උත්සාහ කරන්නේ ඔවුන් මේ ඒ රටවල තිබෙන මේ නිදහස අනෙකාට ගරු කරන එක සහ මේ උසස් ජීවන මට්ටමක් ඇති කර ගන්නට තියෙන අභිලාෂයන් එක්ක. එතකොට දැන් මේ කාලපරාසය තුල විදේශ රටවලට යන්නට අවශ්‍යතාවය දැඩිව තරුණ පෙරවරුට දැල්ලා තිබෙනවා. මේ අරගල භූමියේ මට පුද්ගලිකව හම්බ වුණා තරුණ තරුණයන් විශාල පිරිසක් ඔවුන්ට ඩොලර් ප්‍රශ්නය බලපාලා තියෙනවා මේ විදේශ අධ්‍යාපනයට යන්නට. දැන් මේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්නට නම් අපි වහවහ ඉක්මන කළ යුත්තේ කුමක්ද? ඇතර මෙතුමා මේ ඩොලර් ප්‍රශ්නය ගැන කියනකොට මට නිකන් හරි ලොකු සිනාවක් ඇති වෙනවා. මොකද මේ අනවබෝධය අපේ රටේ අපි මේ මෑතක් වෙනකම් අපි ඩොලර් ප්‍රශ්න ගැන කතා කරාද?
මේ ඩොලර් ප්‍රශ්නය කියලා අපි ඩොලර් කන්නේ නැහනේ නේද මේකෙන් පෙන්වන්නේ මොකද මේ දේශපාලඥයෝ අපි කොච්චර ගැතිභාවයට පත් කරාද කියන එකනේ අපේ රටේ ගොවියෝ ටික හරියට ගොවිතැන් කරේ නැද්ද අපේ ගොවියෝ ගොවිතැන් කරපු නිසා තමයි අපිට කන්න තිය ලැබුණේ නේ අපේ අතිරික්තයත් අපි දුන්නා ඇත්තරම මේ ඩොලර් ප්‍රශ්න මේවා ඔක්කොම මේ විදේශයට කට බලියගෙන ඉන්න එක අපි මේ විදිහට අපි මේ තත්ත්වයට පත් කරේ මේ පරාදීන දේශපාලනයේ විසින් ඒක නිසා මේක සියලුම මේ දේශපාලඥයින්ට මේ රටේ මේකේ මේ වගකීමක් තියෙනවා ඒක නිසා මං හිතන්නේ අපිට මේ ඩොලර් පිළිබඳ කිසිම ගැටලුවක් තියෙන්න විදිහක් නැහැ අපේ අය අතිශය දක්ෂ මං දන්නවා විදේශවලට ගියපු ශ්‍රී ලාංකිකයෝ පුදුම විදිහට මහන්සියෙන් වැඩ කරනවා ඒගොල්ලන්ගේ දක්ෂතා මතු වෙනවා දැන් මේ රටේදී මෙහෙදි ඒගොල්ලන් එහෙම වැඩ කරන්නේ නැහැ නේද මේ සිස්ටම් එක ඒ විදිහට පුරුදු වෙච්ච එකක් නෙමෙයි මෙතන එහෙම් පිටෙම කම්මැලි කරන තැනක් මේ රටේ විශ්වවිද්‍යාල කියන තැන් මට මම බය නැතුව කියන්න පුළුවන් මේ විශ්වවිද්‍යාල කියන තැන්වල තමයි මේ ළමයින්ගේ ක්‍රියේටිවිටි එහෙම් පිටින්ම නැති කරන්නේ මේ මහාචාර්යවරු මේගොල්ල මොනවද දෙන්නේ සටහන් දෙනවා මේ සටහන් කියවනවා කියලා මේගොල්ල බුද්ධියට අවනම්බු කිරීමක් කරන්නේ මම මේ සියලු දරා ගැනීම නෙමෙයි කියන්නේ නමුත් ඇත්තටම මේ අපි අලුතෙන් මේව හිතන්න ඕනේ. ඒ කියන්නේ ළමයින්ගේ තියෙන හැකියාව ක්‍රියේටිවිටි එක එළියට ගන්න. මේ අධ්‍යාපනය කියලා කියන්නේ මිනිසු මොට කරන තැනක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපේ අධ්‍යාපන ක්‍රමවේද අපේ ආයතන ඊළඟට අපි වැඩ කරන තැන් මේවා නව ජීවයක් ඇති කරන්න අපි වැඩ කරන්න ඕනේ. ඒ සඳහා ක්‍රියේටිවිටි නේද? එදා ක්‍රමවේදයක් අපි ඇති කරන්න ඕනේ. එහෙම නැතුව දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මොකද දැන් බලන්න කම්පියුටර් තියෙන තැන් කම්පියුටර් වල කොච්චර අඩුවෙන්ද පාවිච්චි වෙන්නේ අද තාක්ෂණය කොච්චර දියුණු වෙලාද අද දැන් මට පාස්පෝර්ට් එකක් ඕනේ නම් ඉංගලන්තේ මම ගිහිල්ලා පොලිමේ පැය 13ක් 20ක් මේ රස්තියාදු වෙලා අරයට මෙයාට මේ මුදල් දීලා එහෙම කරන්න අවශ්‍ය නැහැ මම මේ ඔන්ලයින් ගිහිල්ලා ඉවරලා මගේ මේ සියලුම දේවල් ඩවුන්ලෝඩ් කරලා හදලා පාස්පෝර්ට් එක ගෙදරට එනවා නේද විනාඩි 15ක වැඩක් මට. ඉතින් මේ තරම් දැන් මේ රටේ කොච්චර මේ පුංචි දෙයක් මිනිස්යන්ගේ සේවයක් මේ ලබා ගන්න මේ ආයතනවල දැන් මේ දේශපාලඥයින්ට අපි බැන බැන ඉන්නේ. නමුත් අපේ ආයතනවල කොච්චර තාමත් ඉන්නේ මේ 1900 ගණන්වල. ඉතින් ඒක නිසා අපි ඒව තාක්ෂණය පිළිබඳ හිතලවත් නැහැ. ඉතින් මේව දියුණු කරන්න අපිට අවශ්‍ය වෙනවා. දැන් අපිට කඩදාසි අර්බුදයක් තියෙනවා. ඇයි කඩදාසි දැන් ලෝකේ කඩදාසි පාවිච්චි වෙන්නේ අතිශය අඩුවෙන්. දැන් කඩදාසියක් අපිට අවශ්‍ය නැහැ මේ ඩිජිටල් ඒජ් කියලා කියන්නේ නේද? ඉතින් ඇයි අපි මේ කියන්නේ අලුත් වෙන ලෝකය ගැන හිතන්නේ නැත්තේ? අද තාමත් අපිට පුළුවන් වෙලා දැන් වෙන රටවල වල අයින් කරන වාහන කබල් ටික මෙහාට ගේන කඩදාසි ටික මේව ගැන අපි බලබලා ඉන්නවා මිසක් අපි කොහොමද අලුතෙන් මේවා මේ කටයුතු කරන්න කියන එක අපි හිතන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙන්න මේ සඳහා අපිට සාකච්ඡාවක් ඕනේ, වැඩපිළිවෙලක් ඕනේ, ප්‍රතිපත්ති මාලාවක් ඕනේ. අන්න ඒ විදිහට අපි ඉදිරියට යන් ගියොත් මම හිතනවා එක අවුරුද්දක් ඇතුළත මේ රටේ ලොකු වෙනසක් සිද්ධ කරන්න පුළුවන්. මේ රටේ ඉන්න මේ බුද්ධිමත් ජනතාව මේ ළමයි ගැන මන්නම් පුදුම මේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ මම හිතනවා අපි මේ අර රිදී රේඛාව, ඒ කියන්නේ ඝන කළු වළාව ඇතුලේ අපිට තියෙන රිදී රේඛාව දිහා අපි බලන්න ඕනේ. බලලා ඉවරලා අපි ඉදිරියට යන්න ඕන කියන එකයි මට හිතෙන්නේ. මහාචාර්ය සුනිල් කාර්යකරවන්. එතුමා අප සමග මේ සාකච්ඡාවදී තාම වැදගත් කරුණු කීපයක් මතු කළා. මහාචාර්යතුමනි, අපිට පේන කාරණයක් තමයි අපි නිරන්තරයෙන්ම මේ දේශපාලකයන් දෙසට ඇඟිලි දික් කරනවා. හැබැයි රටක, සමාජයක තව කොටස් කීපයක් ඉන්නවා. විශේෂයෙන්ම මේ රාජතන්ත්‍රයේ ඉතාම වගකීම් සහගත
තනතුරු උසුරන අය විශේෂයෙන් පරිපාලන සේවය අධිකරණ සේවය අධ්‍යාපන අංශවල දැන් මේ මේ අයගෙත් වගකීමක් තිබෙනවා නේද රටක් පෙවෙනි තත්ත්වයකට පත් වුණාම ඕන්ට නැවත වතාවක් කල්පනා කරන්නට අපි මෙහි කොයිතරම් පංගුකාරීත්වයක් දරනවාද වග උත්තරකරුවන් විදිහට කියන එක හරියටම හරි ඇතරම මේ බොහොම හොඳයි මේ ප්‍රශ්නය මොකද අපි බොහෝ වෙලාවට අර මේ who to blame කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කාටද මේකේ වැරද්ද දාන්නේ මේක තමයි මේක මනුෂ්‍ය ලක්ෂණයක් මොකද අපි මිනිස්සු හැමතිස්සෙම බලන්නේ ඒ කියන්නේ වැරද්ද තියෙන එළිය කියලා දැන් මේ බුදුහාමුදුරුව විතරයි ඇතරම ඒ ඒ ඒක තමා පැත්තට යොමු කරන්නේ බුදුහාමුදුර කියන්නේ මේ අහංකාරය මමංකාරය ඒ කියන්නේ මඤ්ඤණාව මේ වචන තුනේම තේරුම මෙන්න මේ මේ වැරදි දෘෂ්ටියෙන් බලනකොට තමයි හැමතිස්සෙම අනිත් එක්කෙනාට වැරද්ද පේන්නේ ඉතින් ඇතරම දැන් ඕක හරිම ලස්සනට කියනවා කෞසලුමිනේ කවියක නේ මේ ඒ කියන්නේ තමා වරදස නො දිස්නේ දොස්ම මෙරම නුවන් බහැර නහමත් තමාමුත් නොදක්නේ කිම් කෞසලම මේ කතුවරයා බල කොච්චර පාණ්ඩිත්‍යද කියලා මේ තමා වරදස නො තමන්ගේ වැරද්ද කවදාවත් පේන්නේ ඊළඟට මේ දිස්නේ දොස්ම මෙරම අනිත් අයගේ දෝෂයක්ම තමයි පේන්නේ එනට මේ නුවන් බැහැර නහමත් ඒ කියන්නේ ඇස්වලට එළිය තියෙන හැම දෙෙම පේනවා ඇස්වලට පේන්නේ නැහැ ඇස්වල තියෙන වැරද්ද කියන්නේ ඇත්තරම දැන් මේ අපි කැමරාවල් ඔක්කොම එළියටනේ ගහගෙන ඉන්නේ ඉතින් ඒක නිසා ඇත්තරම මෙන්න මේ මෙන්න මෙතෙන්දී අපි අපේ ඔක්කොම දැන් අවුරුදු 74ක වැරද්ද අපි දාන්නේ එක පාර්ශ්වයකටනේ නෑ අපි අපි ඔක්කොම ඒකේ ඒකේ පොටස්කාරයෝ ඔව් අපි ඔක්කොම ඒ ඒක ඒකේ වග උත්තරකරුවෝ නම් අපිට වගකීමක් තියෙනවා අපේ පෝෂන් එක කොච්චරද නේද අපි මේ එකපාරට මේ මේ විදිහට මේ දැන් 69 ලක්ෂයක් ඡන්ද දීලා එක්කෙනෙක්ව පත් කරලා ඉවරලා එයාව එක එකතරේක මේ මහා රජෙක් කරනවා අනිත්තරේ එයාව මේ පුරු එළියට දානවා නේ ඉතින් මම කියන්නේ මේ වැරද්දක් කරලා තියෙනවනම් රජෙක් එළියට දාන්න ඕනේ. නමුත් මේ වැරද්දේ කොටස්කාරයෝ ගොඩක් ඉන්නවා. ඒ කට්ටියත් එක්කමනේ අපිට ගමන යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඇයි සොයන් විවේචනශීලීව මේ ගැන බලන්නේ නැත්තේ? ඒ කියන්නේ ඇත්තටම අපිට ඉස්සරහට යන්න බෑ එහෙම නොවි. මේ රාජ්‍ය පරිපාලනය දැන් අපි කිව්වේ මේ රටේ විද්වත් කොටස. මේ රාජ්‍ය පාලකයෝ ඊළඟට ඉගෙන නිලධාරීන් ඊළඟට මේ පරිපාලකයෝ මේ හැම අංශයක්ම ආරක්ෂක දැන් මේ හැමෝටම අපිට ඇත්තටම සාමූහික වගකීමක් තියෙනවා මෙතනදී. එතකොට මේ වගකීම සහ වගවීම අපි සාමූහිකව ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම දැන් ඇත්තටම බුදුදහම කවදාවත් වැරදිකාරයෙක් දිහා විතරක් බැලුවා නම් අඟුලිමාලට රහත් වෙන්නවත් අම්බපාලිට රහත් වෙන්නවත් පටාචාරාවට නේ කිසම් ඔය කට්ටියට කාටවත් අවස්ථාවක් නැහැනේ ලෝකේ ප්‍රශ්නයක් විසඳෙන්නෙම නැහැනේ බුදුදහම එහෙම එකක් නෙමෙයි අර ඉංග්‍රීසි කියන්නේ you know looking to මේ demonize somebody ඉත එහෙම එකක් නෙමෙයි ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මේ මෙන්න මේ මානසිකත්වයෙන් මිදෙන්න මම දන්නේ මම මේ බටහිර ලෝකයේත් එක්ක අවුරුදු 35ක් විතර වැඩ කරලා තියෙනවා. එතකොට ඒ අයගේ තියෙනවා මේ දැන් නිතරම මේ දෙපැත් ප්‍රශ්නය දෙපැත්තෙන් බලනවා. එක පැත්තෙන් බලලා විතරක් හරියන්නේ අපිට පේන්නේ ඇත්තම ඒ අය බලන්නේ මගේ යුතුකම මොකද්ද? මම මොකද්ද කරලාද මගේ යුතුකම ඉෂ්ට වෙලා තියෙනවද? නේද? අන්න ඒ නිසා දැන් දැන් අපි දේශපාලඥයෝ පස්සේ යන්නේ මොකටද? අපේ පෞද්ගලික ඕන එපාකම් ඉෂ්ට කරගන්නනේ නේද? දැන් මම දන්නවා අපේ මම උපන්න ගම්පලාතේ දේශපාලඥයෙක් ඉන්නවා. එයා පාර හදාගන්නේ එයාගේ වත්තට විතරයි. හොඳ. ඒ වත්තෙන් පල්ලෙහාට ගිහපු හැටිය මඩ ගොහරුවක් තියෙන පාරක් නැහැ. එතකොට මිනිස්සු ඒ මනුස්සයාට ඡන්ද දීදී තියාගෙන ඉන්නවා.
එයා පවත්වගෙන දැන් එයාට එපා වුණත් එයාට එපා වෙලත් එයාම පවත්වගෙන යනවා. එතකොට කවුද ඒක වැරදිකාර නේද? ඒ මිනිස්සයා වගේම අර එයා පස්සේ යන අනිත්‍යුන්ට මේ අනිත් අයටත් වගකීමක් තියෙනවානේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඔබතුමා කිව්ව විදිහට මේ මේ ප්‍රශ්නයකදී අපි වගකීම බෙදා ගන්න ඕනේ. අපි සොයන් විවේචනශීලීව බලන්න ඕනේ. මේක සම්පූර්ණයෙන් මම නිදොස් අනිත් එක්කෙනා තමයි වැරදිකාරයා කියලා එයාව මේ ඩීමනයිස් කරනකොට මේ ප්‍රශ්නය කවදාවත් විසඳෙන්නේ නැහැ. අන්න බුදුහාමුදුරුව අපිට උපදේශයක් තියෙනවා. අත්තබ්භ්‍යාබාධාය, පරබ්භ්‍යාබාධාය, උභයබ්භ්‍යාබාධාය කියලා බුදුහාමුදුරුව කියන හැමතිස්සෙම තුන් පැත්තකින් බලන්න. අනිත් අය ගැන, තමන් ගැන, ඒ වගේම මේ 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 දෙගොල්ලන්ගේ මේ සහවාසය එකට මේ ක්‍රියා කිරීම. ඒතොර ඒ නිසා අපි මේ මෙන්න මේ එක ඇහැකින් බලන බැල්ම තුල අපිට ගොඩාක් වරදිනවා. ඒ නිසා මේ අපි හරිම හරි ක්‍රූෂල් පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන. දැන් අපි මේ ඩූ ඕ ඩයි නෝ අපි සර්වයිව් වෙනවද නැද්ද කියන එක අපි තීරණය වෙනවා අද ඊළඟ අපි ගන්න තීරණවල. ඉතින් ඒක නිසා මම කියන්නේ ශ්‍රී ලාංකික මේ ඇත්තරම මේ අයට මේ මේ අර මේ නිකන් ඒකාංශික විදියට පාක්ෂික විදියට එහෙම නැත්නම් අන්තවාදී විදියට හිතන්නේ නැතුව මේකේ වැරද්ද බෙදාගෙන සාමූහිකව හිතලා අපි ප්‍රශ්නේ විසඳ ගන්න මාර්ගයක් හොයන්න ඕනේ. අන්න ඒක අමාරු වැඩක්, ලේසි නෑ. ඒ අමාරු වැඩේ තමයි අපි කරන්න ඕනේ. අන්න ඒ සඳහා මං හිතන්නේ ගමේ අපි ක්‍රියා කරනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ රටේ තාම මේ වැදගත් සහ වටිනා මානව සම්පතක් සුනිල් කාර්යකරණ මහාචාර්යතුමා, එතුමාගේ මං හිතන්නේ අත්දැකීම තාම වටිනවා අපිට මේ මොහොතේ. ඒ වගේම අපි මේ සාකච්ඡාවේදී අවධාරණය කරන කාරණයක් තමයි ඔබ අද සිටින තැන කුමක් වේවා, මේ අරමුදේ ඔබේ වගකීම කොපමණ ප්‍රමාණයක්ද කියන කාරණය නිශ්චය කරන්න ඔබට පුළුවන් මේ මොහොතේ. ඒ වගේම වැඩිහිටියෙක් විදියට ඔබ තවමත් මේ අරමුදේ සම්බන්ධයෙන් ඔබේ දැනුම, ඒ වගේම ඔබේ අත්දැකීම් යොදාගෙන මේ රට මෙතනින් එහාට යහපත් දේශයක් කරන්නට, දියුණු දේශයක් කරන්නට කොයිතරම් කැපකිරීමක් කරන්න සූදානම්ද කියන කාරණෙත් ඔබට බාරයි. අපි නැවත වතාවක් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය සුනිල් කාර්යකරණ මැතිතුමාට සඳ ටීවී නාලිකාව වෙනුවෙන්.